Ana tuh kulitnya kelihatannya ini putar, putar. Ini aneh. Aku parah tuh ini ikman kerana. Kita mana sih ini? Atlet? Atlet. Ini ikman kerana sih ini orang apa tuh? Nek. Budu ame bola, auru tu kumar ya bagi. Kita sambung kan lagi. Bel, ini mana teman dupa, tu mata andin nama. Ini mana lasan nada. Mode kamera itu nama yang teman beratin. Kalau dia kalah kerapu mode berani sama tak parah berhalaya nasne. Hari hari, apa itu teman mode? Ini nak cari ini aku. Yang ini semua tu pansel tu kan nato na. Tocce kan orang manusia ni kan, dek mana mana ni. Ia tanggar pansel langit dal naik marilla. Selagi naik malan, udah mau bau deh. Ia me overan apa pigment dia. Manusia ni kan mahal sangat dek warga. Unet kaya dua. Hello. Manusia, sate kanan ni baru gini unam. Oh, kanan ni nanti tu mehe nama yang ni. Ayo, budu dah kami orang ni manusia. Minum hati nama doroh hal yang ni. Nona, eh magi yang ni pak. Ia semua ni. Kalau sedih pare ya, kalau ni ke happy lah. Elegan. Saya kata hulle. Eh magi nama bela dah ni. Aneh, utam saya kudeh kita hulle ni. Minum hati pare itu yang ni. Duma gasil lah mung. Balai tampu tu umbelah sahur melodi ya kita minyak tu. Kita kat tuwal dia nak budu negeri langgar gili budu negeri tu gana. එහෙනම් බෞද්ධ පින්වතුනේ දානය ප්‍රධාන වශයෙන් ප්‍රභේද තුනකට බෙදෙනවා ආමිෂ දානය ධර්ම දානය අභය දානය කියලා ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා ඒ අතර ආමිෂය කියන්නේ දරුවනේ අපි
කාට හරි හිඟන මිනිස්සෙකුට හෝ වේවා දුගී දුප්පත් කෙනෙකුට වේවා දානයක් දෙනවා කියන්නේ කන්න ටිකක් දෙනවා කියන්නේ ඒක තමයි ආමිෂ දානය කියලා කියන්නේ. ඊට පස්සේ අභය දානය කියන්නේ මරණයටපත් වෙන්න යන කෙනෙකුට අපි ඒ ජීවිතය බේරගන්න උදව් කරනවා නම් අන්න ඒක අභය දානයක් බවට පත් වෙනවා. එතකොට ධර්ම දානය කියන එක ප්‍රධාන වශයෙන්ම දානයන් තුන අතරින් උතුම්ම දානය බවට පත් වෙලා තියෙනවා. අපි බණ පොතක් පූජා කරනවා නම් යම්කිසි ධර්මය දන්නේ නැති කෙනෙකුට ධර්මය ටිකක් ශ්‍රවණය කරන්න සලස්වනවා නම් ධර්ම දේශනාවක් කරවනවා නම් අනිවාර්යයෙන්ම මේක ධර්ම දානය බවට පත් වෙනවා. අන්න ඒකයි පින්වතුනේ දානයන් අතර උතුම්ම දානය ධර්ම දානයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එහෙනම් අදට ධර්ම දේශනාව නිමාවටපත් වෙනවා. ඔබට ධර්ම දානය දෙන්න වාසනාව ලැබේවා කියලා සාදුකාරයක් දෙන්න. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානය කියනවා. ධර්මය දෙන එක තමයි වටින්නේ. අප ඇති අන්තම් ගත ඒකවත් තේරුණා. හෝ යතුර පන්සල අපෝ මිනි නාසි ඇතින මෝඩ බූරු මිනි මෙහට දෙනවා යතුර. මුන් හරියට ඩයිනමයිට් කාරල් වගේ. ඔය වෙලාවේ පත්තු වුණාද දන්නේ. මම යනවා පොල්ට ගේ බලාගෙන ඉන්නවා. අම්මා නැත. නෑ. අම්මා නැත. ගෙදර කවුද? නල මහත්තයා. ගෙදර කවුද? 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 තාත්තා හිඟන මිනිස්සේ. නෑ පුතේ අවස්ථාව. අපි බණ ටිකක් කියමු. ඒක හොඳයි. හා නේ, ඇවිල්ලා වාඩි වෙන්න. එහෙමයි මාස්ටර්. කොහොමද කන්නේ? බුදුසේ හමාරින්න ගියා. මගේ අතේ කමේ පැටලෙයි. අනිත් අවුන් සේර මත ඇවි. මගේ අත බැඳිල කන්නේ. අතත් එක්කම ගලවලා. පුදුම දේවල් වෙන්නේ. අනේ මහත්තයා දවස් හතකින් කෑවෙනු. මම මැරිල වැටෙයිද දන්නේ නැහැ. මම කන්න ටිකක්ද. අපි වෙනුමෙන් ටිකක් ඉවසන්න වෙන. ධර්මයේ තමයි අංකේක. ඒක නිසා බණ ටිකක් අහලිමු. පොඩ්ඩක් ඉවසන් ඉන්න. අන්න දෙන්නම් බඩ පිරෙන්න. ඉගෙන මනුස්සේ. නෙවෙයි මිනු. සතකින් කාලා නැහැ. මේ මිනිස්සේ කැම ටිකක් දෙන්න එපා. ඕ ධර්මයේ අංකයක අන්තිමටින් ගහගෙන යෝකට වැඩගිනින දුහාඳුරක් කියලා තියන්නේ ධර්මයේ කියන්නේ එක කියලා. අනේ මේ වගේ මෝඩ මිනිහේ. යකෝ බඩගිනි බනහන්න හැකිද? නංග එදා පන්සලේ කිව්වේ එතන කිරල මෙතන සර්පයාගේ නැට්ටෙන් අල්ලන. යකෝ නැට්ටෙන් අල්ලන තොටමයි යකෝ දස්ත කරන්නේ. යකෝ ධර්මයේ වෙනයි සර්පය වෙනයි. කොහොමද මේ ගොන්තා හිට තේරෙන්නේ නැහනේ. මෙතනට මොකද බොල සර්පයා? අයියෝ. මිනිහා කෝබල මිනිහා කොතන බෑ. මෙතන හිටි නැත්තම් විනාශයි. ආන්නන්න කම්මරේනවා. ආ දිස්නා කොහමද? මෙන් ඉන්න වාඩි වෙන්න. අනේ බලන්න තමර අපේ මෝඩ මිනිහා කරේ ගුරු වැඩේ. දා පන්සල යහති හිටියේ මේ මිනිහා ගියා. එදා නිදි කිරනකොට මං අතිනුත් ඇන්න. අවසානදී ගහන් ඉඳලා මේ අසරණ මනුස්සයා දවස් හතකින් කාලක් නැහැ. මනුස්සයාට කන්න ටිකක් දෙන්න ඇති දේශනා කරනවා. ගහන්නේ නැත්නම් පයි. අනේ විසින අපේ එකත් ඔය වගේමයි. දවසක් පිට මනුස්සයෙක් ගෙදර ගාවෙන් ගිහිල්ලා මල්ලට වැද්දුවපු පාර අපේ ළින්දට වැටිලා. ඒ මනුස්සයා ගිලෙන් යනකොට කොටේ කෙල්ලිලා. මේ අපේ ගොන් ආහි ගිහිල්ලා වණ කියන ඉඳගෙන ළින්දේ ඉන්න මනුස්සයාට අම්බල ඇඹුල් පොල් පිටකින් දුන්නා. මිනිහකම් පැත්තකින් තියලා බලනකොට උඹේ එකයි මගේ එකයි ආදින්න හරක් දෙන්න. යාපං කරත්තයක් ගිල ගැට ගන්න ඩබල.
ඔබ පන්සලේ හාමුදුරුව වඩිනවා. තමයි දිස්නක්ක. ඔබ සන්දේව හාමුදුරුවනේ. එසේම වේවා ඔබතුමාලාටත්. මොකද්ද නෝනල මේ මහා බර සාකච්ඡාවක් කර කර හිටියේ? මේ මහත්යද එතකොට මේ වැරදි විදිහට තේරුම් අරන් තියෙන්නේ. ඔව් අපේ හාමුදුරුවනේ. මහත්ය මේකයි. එදා පන්සලේ හාමුදුරුව බණ කියපු වෙලාවේ අර ඒකයි කියන්නේ සුනාත ධාරේත චරාත ධම්මේ කියලා. දානයන් වල ප්‍රභේද තුන මහත්ය ආමිෂ දානය, ධර්ම දානය, අභය දානය කියන තුනෙන් දැන් ඔයා වැරදි විදිහට වටහාගෙන තියෙන්නේ මෙන්න මේක. දැන් ඔයා මොකද කරේ මේ මිනිස්සයා ගෙදරට ආවට පස්සේ බඩගින්නේ දවස් 7ක් ඉඳපු මිනිස්සයාට කන්න නොදී බණ කියන්න ගත්තා. මොකද බණ තමයි අංක එක කියලා. හැබැයි මහත්තයා මෙහෙම හිතන්න. බඩගින්නේ ඉන්න කෙනිට බුදුහාමුදුරුවොත් කන්න දීලා තමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ දිස්නනෝනගේ මහත්තයා නේද අර කිව්වේ ලිඳකට වැටිච්ච කතාව? අන්න එතන බලන්න, එතෙන්ට අංකිකට ගිහින් තියෙන්නේ අභය දානය. මොකද අරය බේරගන්න එක මේ නෝන මහත්තය කරලා තියෙනවා. එයා ගොඩ ගත්තා මහත්තයරත් දෙක තුනක් ගහලා. මෙන්න පේනව නේද විශිෂ්ට නෝනලා, ධර්මය හොඳින් අල්ලගත්ත නෝනලා තමයි මේගොල්ලෝ. මොකද එතන ධර්මය කියන්න ගියොත් මෙයා මැරෙනවා. ඒ නිසා අංකකෙම්ම වෙන්න ඕන මොකද්ද? මෙයා ගොඩ ගන්න එක. එතන බලන්න අතනදී ආමිෂ දානේ ඉස්සරහට ගියා මෙන්න මේ ගෙදරදි. අර ලිඳගාමේ දිස්නනෝනලා ලිඳගාවදී අභය දානේ අංකයකට ගියා. එතකොට ධර්ම දානේ පස්සට ගියා. දැක්ක නේද ඔයාලා? ඒ කියන්නේ නෝනා ධර්ම දානේ අංක එක කියන්නේ ධර්මය ඇඟේ තියෙන කෙනා තමයි මෙන්න මේ දෙකම කරන්නේ. මිනිස්සෙකුට කන්න ටිකක් දෙන්නේ ඇඟේ ධර්මය තියෙන කෙනෙක් විතරයි. මේ ධර්මය ඇඟේ නැත්තම් මලාට දෙන්නේ නැහැ. ධර්මය ඇඟේ තියෙන නම් විතරයි සතෙක් හරි වතුරකට වැටිලා ඉන්නව නම් කුරා කූඹියෙක් හරි ඌව ගොඩ ගන්න බලන්නේ මෙන්න මේ ධර්ම දාණය ඇඟේ තියෙන කෙනා විතරයි. අන්න ඒක තමයි මහත්තයා සත්‍ය. මේ දෙකම කරන්නේ ධර්මය ඇඟේ තියෙනව නම් විතරයි. මහත්තයාට තේරුණාද? එහමයි අපේ හාමුදුරුවනේ. මං ගොහින් එන්න. හොඳයි අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි නෝනා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ බම්මන්. සර්පයාගේ නැට්ටෙන් අල්ලලා තියෙන. මම කිව්වනේ.